ආයුබෝවන්. 10 ශ්‍රේණියේ දූ දරුවන්ව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් දරුවනේ, අද මම ඔයාලට තියරි නෝට් එකක් නෙවෙයි, චිත්‍ර ඇඳීම පැත්තෙන් තමයි වීඩියෝ එක රැගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවා ඔයාලට exam වලට, ඒ කියන්නේ විභාග වලදී අඳින්න තියෙන ප්‍රධාන චිත්‍රයට අමතරව, ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් තෝරගන්නවානේ මෝස්තර චිත්‍රයක් හෝ ප්‍රකාශන චිත්‍රයක් හෝ ග්‍රැෆික් චිත්‍රයක් ආදී වශයෙන් නේද. ඊට අමතරව පොදුවේ හැමෝටම අඳින්න තියෙන දෙයක් තමයි මේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය. ඉතින් ද්‍රව්‍ය සම්පිණ්ඩනය කිරීමේදී ඔයගොල්ලෝ දන්නවා ඔයාලට ඔයාලා විභාගයෙන් වාඩි වෙනවනේ. දැන් විභාග ශාලාවේ වාඩි වෙනහම ඔයාලට ඉදිරියේ තියලා තියෙනවා ද්‍රව්‍ය සමූහයක්. ඔයාලට පෙනෙන ආකාරයට යම් කිසි උසක තියලා තියෙනවා. ඉතින් එතනදී ඔයාලා ඒ තියෙන ද්‍රව්‍ය දිහා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඒවයි හැඩය, ඒවගේ ඒවයි පරිමාණය, ඒවට එළිය අඳුර වැටලා තියෙන්නේ කොහොමද ආදී දේවල් ගැන හොඳට නිරීක්ෂණය කරලා අඳින්න පටන් ගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලා වෙන අධ්‍යයනය කරනවානේ. ඒ කියන්නේ දැන් ඔයාලා මේ නිරීක්ෂණය කිරීම වෙනම කඩදාසියක කරන්න. මොකද ඒ කඩදාසියක කරලා ඔයාලට විභාග, ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙදි වාඩි වෙන ළමෙක් නම් ඔයාලා දෙන කොළයේම එකපාරට අඳින්න යන්න එපා. වෙනම කඩදාසි කොළයක අඳින්න නිරීක්ෂණය වෙන දේවල්. ඉතින් ඔයාලට ඒ කඩදාසියත් විභාග ශාලාවේදී, ඒ කියන්නේ විභාගයේ ඉවරුණාට පස්සේ පේපර් එක චිත්‍රය ඇඳලා ඒකත් ඔයාලා මේකේ අමුණන්න ඕනේ. එතකොට ඒකට ලකුණු 5ක් හම්බෙනවා. ඊළඟට ද්‍රව්‍ය සම්පෙන්නන කරලා එන් කරාම, ඒ කියන්නේ වර්ණ ගන්වල අවසන් වුණාම ඒකට ලකුණු 25න් තමයි දෙන්නේ. ඉතින් මේ මෙහිදී ඔයාලා චිත්‍රය, ඔයාලගේ චිත්‍රය ඇඳලා පස්සේ ඒ චිත්‍රය ඇගීමට ලක්වීමේදී සැලකිලිමත් වෙන කරුණු කිහිපයක් තියෙනවා. ඒ ගැන ඔයාලා විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ද්‍රව්‍ය සමූහය, ඔයාලට ඉදිරියෙන් තිබෙන ද්‍රව්‍ය සමූහය ඔයාලා අඳින තලය මත ඉතාම ලස්සනට කලාත්මකව සම්පිණ්ඩනය කොට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පරිමාණය, පරයාලෝක රීතිය හා ත්‍රිමාන ලක්ෂණ පිළිබඳව අවබෝධය තියෙනවද කියලත් මෙතනදී බලනවා. පරිමාණය කියන්නේ දැන් ඔයාලට, දැන් මම මෙතනදී අඳින්නේ බෝතලයක් ඇතුලේ තියෙන මල්ලිත්තක්. වගේම ඊට ඉදිරියෙන් ඒකම බොක්ස් එකක් තියලා තියෙනවා. ඒලා වගේම ගස්ලබු ගෙඩියක්. ඉතින් මේවායේ පරිමාණය හරියට පෙන්වන්න ඕනේ. ඒ වගේම පරයාලෝක රීතිය. පරයාලෝක රීතිය කියන්නේ ඔගොල්ලෝ දන්නවනේ ළඟ දුර බව. ඒ වගේම ත්‍රිමාන ලක්ෂණ. ත්‍රිමාන ලක්ෂණ කියන්නේ 3D. දැන් ඒක හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ. කියන්නේ දැන් ඔයාලට පෙනේවි මම දැන් මේ කරන්නේ ඒ ත්‍රිමාන ලක්ෂණ මතු කරගන්නයි මම යන්නේ. එතනදී ඔයාලා පුළුන් කෑල්ලක් වගේ භාවිතා කරලා ඒ නිරීක්ෂණ කොළේ වර්ණ ගැනීම පෙර පැන්සලෙන් සාමාන්‍ය විදිහට චුට්ටක් කරන්න, පුළුන් කෑල්ලකින් කරන්නත් පුළුවන්, ටිෂු කොළයකින් කරන්නත් පුළුවන්, මකන කෑල්ලකින් කරන්නත් පුළුවන්. සමහරට ඔයාලා මේ දව දන්නව ඇතිනේ නේද. ඉතින් ඒ වගේම ඒ දෙන ලද ද්‍රව්‍ය සමූහයේ මතු පිට ස්වභාවය හා ඒවයි ගති ලක්ෂණ, දැන් බෝතල යන එක හැඩය කොහොමද ආදී දේවල් පෙන්වන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ වගේම තමයි දැන් වර්ණ හැසිරවීමේදී ඒ ශිල්පී කුසලතාවත් බලනවා. බොහෝ වෙලාවට ඔයගොල්ලෝ කළු වර්ණෙන් ලයින්ස් මහත්තර, ඒ කියන්නේ ගොඩක් කැපිලා පේන විදිහට කළු වර්ණය
යොදා ලයින් කරන්න එපා. මොකද ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් වර්ණ ගැනීමේදී ඔයගොල්ලන්ට ලයින්ස් කැපිලා පෙන්වන්න ඕන නම් ඔයාලා ඒ තද ඒ යෙදු වර්ණයම තද වර්ණයක් යොදාගන්න ඒකට. ඉතින් ඒ වගේම ඊට සමාන පසුබිමකුත් සාමාන්‍ය ආකාරයකට පෙන්වන්න. ඉතින් ඒ වගේම එහෙම තමයි සමස්ත නිමාවට හරියට තියෙනවා නම් ලකුණු 25 හම්බ වෙනවා. ඉතින් එහෙම නැති වුණාම ලකුණු කැපි කැපි කියලා තමයි ඊතුරු ලකුණු ටික හම්බ වෙනවා. ලට ඒකට ඔයාලා පුරුදු වෙන්න. ඔයාලා ගෙදරදී වුණත් යම්කිසි ද්‍රව්‍ය ටිකක් තියලා මේ අඳින්න. ඇඳලා පුරුදු වෙන්න. ඉතින් දැන් වරණ මම දැන් මෙතන මේක පැන්සලෙන් වලට ලාවට ඔයගොල්ලන්ට පෙන්වන්නේ කටුසරහනක් විදිහට. ඔයාලා හිතන්න මේක නිරීක්ෂණය කළේ කියලා. නිරීක්ෂණය ඔයාලා ගොඩක් වෙලා ගන්න එපා මේකට. ඒ ද්‍රව්‍ය ටික නිරීක්ෂණය කරමින් අඳින කොලේ ලස්සනට චුට්ටක් පැන්සලෙන් වර්ණ ගන්නවන වෙනුවට පැන්සලෙන් කරලා පෙන්වන්න. ඒ ආකාරය තමයි මම මෙතනදී පෙන්වන්නේ. නමුත් ඊළඟ වීඩියෝ එක හරහා මම මේ චිත්‍රේම වර්ණ ගන්නන ආකාරයත් ඔයාලට පෙන්වන්න. ඉතින් ඔයාලට ළමයි ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. දැන් ද්‍රව්‍ය සමූහය යම්කිසි ලෑල්ලක් මත නම් තියලා තියෙන එක විශාල වඳින්නට අවශ්‍යත් නැහැ. මොකද ලෑල්ලේ පරිමාණය ද්‍රව්‍ය සමූහයට ගැලපෙන ආකාරයට වෙනස් කරන් දෙන්න ඔයාලට පුළුවන්. ඉතින් තව දෙයක් තමයි ඇස් මට්ටම. දැන් සමහර වෙලාවට ඔය ද්‍රව්‍ය සම්පිණ්ඩනය කිරීමේදී ඔයාලා ඉදිරියෙන් තියලා තියෙන ද්‍රව්‍ය සමූහය සමහරට ඔයාලගේ ඇස් මට්ටමට ඉහළින් වෙන්න පුළුවන්. ඒ වගේම ඇස් මට්ටමට පහළින් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට ඇස් මට්ටම හා එක හා සමාන වෙන්නත් පුළුවන්. ඉතින් ඒව ගැනත් විශේෂ අවධානය යොමු කරන්න. ඇස් මට්ටමත් හරිය වැදගත් චිත්‍ර ඇඳීමේදී. ඉතින් මම ඊළඟ වීඩියෝ කරහා වර්ණ ගන්වන ආකාරය පෙන්වන්න ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා දරුවනේ.